Merate me utara itera parlemen tua nati karagatte winasa karagatte desi wisi pahatama wenung handa selesue me wage me andu pakse karena kata waling kene ka palemen ma sipat karano. Mata kata pagana sebahabat tumeni me rate me tibena andu wada virudu aragaleak parada besa. අරගලයක් පාරට බැස්සේ ඒ ජනතාව එළියට බහින්න හේතුව තමයි විශේෂයෙන්ම බඩගින්න විදුලි ආලෝකයේ නැති වෙච්ච එක ඒ ජනතාවට ඊළඟට තෙල් ටික විශේෂයෙන්ම ගෑස් ටික මේ සියල්ලම නැති වෙච්ච නිසා තමයි ඒ නැති කරපු නිසා තමයි මෙරට ජනතාව එළියට බැස්සේ ඒතොර මතක තබා ගන්න ඕන මේ කතා කරපු අමාත්‍යතුමාලා මන්ත්‍රීතුමාලාවත් ඒ වගේම මේ කතානායක පුතුවේ ඉන්න කතානායක තුමාවත් ඒ අරගලයේදී සම්පූර්ණ සමස්ත ආණ්ඩුවම තමයි එළවේ මේ ජනාධිපතිතුමාව විතරක් නෙමෙයි හිටපු ජනාධිපතිතුමාව විතරක් නෙමෙයි එළවේ ඒ සියලු දෙනාම තමයි එළවේ හැබැයි ඒ එළෙව්වට පස්සේ තමයි තාමත් ආණ්ඩුවේ රැඳිලා ඉන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා වර්තමාන ජනාධිපතිතුමාට බින් සිඳ වෙන්න හැබැයි මතක තබා ගන්න ඕන මේ රටේ ජනතාව බලාපොරොත්තු වුණ වෙනසක් ඒ බලාපොරොත්තු වුණ වෙනස කතානායකතුමා ඔය පුටුවේ වාඩි වෙලා කතානායකතුමාට තිබුණා පාර්ලිමේන්තුව උත්තරීතර හැටියට ඒ වෙනස කරන්න. මොකද මේ පාර්ලිමේන්තුවේ 225ම එපා කියලා ජනතාව හංගඩු ගහනකොට තවදුරටත් ජනතාව විසින් පාර්ලිමේන්තුවේ 225ම එපා වෙන තත්ත්වයට කතානායකතුමා මේ පාර්ලිමේන්තුව හසුරවපු වරු තමයි ප්‍රශ්නකට තියෙන්නේ. ඒක තමයි ප්‍රධාන ප්‍රශ්නේ. මොකද හේතුව මේ පාර්ලිමේන්තුවේ ඔබතුමා මතක තබා ගන්න ඕන මේ වෙනස්කම් කරද්දී මේ පාර්ලිමේන්තුවට උදව් කරන්න ලෝකේ රටවල් වල පාර්ලිමේන්තු බහුතරයක් බලාපොරොත්තු වෙ ඉන්නවා. සමහරట్లాට ඒවා ආධාර විතරයි. ඒවා එක පැත්තෙන් දැනුම වශයෙන් වෙන්න පුළුවන්, මුදල් වශයෙන් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් භාණ්ඩ වශයෙන් වෙන්න පුළුවන්. එයා සමානවම ඒ සම්බන්ධතාව වෙන්න පුළුවන්. මේ සියල්ලම කටයුතු කරද්දී බලන්න අද දවසේදී අපි මේ පාර්ලිමේන්තුවේ කරන්න තිබිච්ච දේවල් ටික මේ පාර්ලිමේන්තුවේ අපේ රිසර්ච් එක බලන්න අපේ රිසර්ච් එක මීට වඩා 10 ගුණයක් අපිට වැඩි කරන්න තිබුණා. අද රිසර්ච් එකේ ඉන්න කණ්ඩායමට එයාට ඇත්තට මීට වඩා ගොඩක් පහසුකම් වැඩි කරන්න තිබුණා. ඒ විතරක් නෙමෙයි ඒ පහසුකම් වැඩි කරන වැඩසටහන් ක්‍රියාත්මක කරද්දී ලෝකේ රටවල් බහුතරයක් එක එක සංවිධාන මේ සඳහා අවශ්‍ය උදව් උපකාර ලබා දෙන වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාත්මක වෙන වැඩසටහන් ටික ගන්න තිබුණා. ඒ කාරණා ටික සිද්ධ වුණේ නැහැ. මොකද හේතුව තමයි අරගලයෙන් මෙරට වෙනස් කරන්න කියලා. මේ සිස්ටම් එක චේන්ජ් කරන්න කියලා එව්වට පස්සේ ප්‍රධාන වශයෙන් අපි බිහි කරන්න ඕන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විනයගරුක දැනුම තියෙන මන්ත්‍රීවරයෙක් තමයි අපි බිහි කරන්න ඕන. ඒතකොට දැනුම වැඩි කරන්න. හැබැයි මේ පාර්ලිමේන්තුවේ මොකද සිද්ධ වුණේ? පාර්ලිමේන්තුවේ හැම මොහොතකම සිද්ධ වුණේ කාට හරි මඩ ගහන එක, නැත්නම් එක සමහරලාට බඩගෝස්තරවාදී කතා කියන එක, එහෙම නැත්නම් එක එක කෙනාට ඇඟිල්ල දික් කරලා එක එක දේවල් කියන එක. දැන් වුණත් ඒක තමයි පාර්ලිමේන්තුවේ සිද්ධ වෙන්නේ. මොකද ඇත්තටම දැනුම අඩු සමහර බුද්ධියෙන් අඩු මෝඩයෝ සමහරලාට පාර්ලිමේන්තුවට ආපුවම ඒ වගේ වැඩකටු සිද්ධ වෙනවා. හැබැයි ඒ අයව හැසිරවීම විශේෂයෙන්ම ගරු කතානායකතුමාට මේක හරි නිවැරදිව කරන්න තිබුණා. නිවැරදිව කරලා අර දැනුම නැති වුණාම ඇත්තටම අවබෝධය නැති වුණාම ඕඩකම අධ්‍යාපනය අඩු අය නිවැරදි කරලා හදන්න තිබුණා. හැබැයි ඒ හදන වැඩපිළිවෙල කතානායකතුමාට සිදුුනේ නැහැ. එතුමා කරේ පැහැදිලිව හැම මොහොතකම මේක පොහොට්ටුවේ කාර්යාලයක් හැටියට ක්‍රියාත්මක කරා. ඒ නිසා තමයි පොහොට්ටු වැලි ටිකට විතරක් එතුමා හැමතිස්සෙකම අත උස්සන්න ගත්තේ. ඒ නිසා තමයි විශේෂයෙන්ම යම් කිසි වැදගත් කාරණාවක් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරද්දී ඒකට අවස්ථාව දෙන්නේ නැතුව සමහරලාට පොයින්ට් රිපෝර්ටර් දෙනවා ආණ්ඩුවට. ඒ පොයින්ට් රිපෝර්ටර් දෙන්නේ ක්‍රමාරලාට සමහර කට්ටියගේ පවුල් වලට මඩ ගහන්න. එහෙම නැත්නම් වෙන විදිහේ මඩ ප්‍රචාර ගෙනියන්න. මේ ආකාරයෙන් පාර්ලිමේන්තුවේ කාලය අරගෙන බලපුවම මේ පාර්ලිමේන්තුවේ කරලා තියෙන වැඩිපුර එක එක්කෙනාට මඩ ගහන වැඩසටහන් මිසක් පාර්ලිමේන්තුවේ අලුත් යෝජනා අලුත් නිර්මාණ ඉදිරිපත් කළා නැහැ. ඒ නිසා තමයි 225ටම යන්න කියලා ජනතාව කියන්නේ. ඒ නිසා අපි විශේෂයෙන් මතක් කරනවා පාර්ලිමේන්තුවේ කතානායකතුමාගේ වකිමක් හැටියට කරන් තිබි දේවල් ටික තමයි මීට වඩා කොමිටි සිවිල් සමාජයත් එක්ක ඒකරාශි කරගත්ත කොමිටි නිර්මාණය කරන්න තිබුණා. ඊළඟට විශේෂයෙන්ම තරුණයෝ අරගලයෙන් එළියට බැස්ස තරුණයෝ ටිකව පාර්ලිමේන්තුවට ගෙනල්ලා පාර්ලිමේන්තුවත් එක්ක පරිපාලනයට සම්බන්ධ කරලා ඒ වැඩ කටයුතු කරන්න කියලා තරුණ කණ්ඩායමක් තෝරගත්තා. ඒ තරුණ කණ්ඩායම ගේන්න තුන පාර්ලිමේන්තුවට. හැබැයි ඒ තරුණ ටික අතර වැට්ටුවා. ඒ තරුණයාට යම්සේ දීමනාවක් දෙන වැඩසටහනක් හදන්න තිබුණා පාර්ලිමේන්තු ක්‍රමයට සම්බන්ධ වෙලා මේ රටේ අලුත් ආර්ථික යෝජනාවල් වලට විශේෂයෙන්ම සමාජීය යෝජනාවල් වලට එයා සමානව පරිපාලනයට අවශ්‍ය දැනුම එකරාශි කරගන්න තරුණයන්ගේ අදහස් වලට ගරු කරන වැඩසටහනක් හදන්න තිබුණා. හැබැයි ඒ වැඩසටහන හදනව වෙනුවට හැම මොහොතකම
මෙතන ඉදිරිපත් කරේ හැම පනතක්ම ගෙනල්ලා පොහොට්ටුවේ ආණ්ඩුවට අවශ්‍ය කරන වැඩසටහන තමයි ක්‍රියාත්මක වුණේ. ඒ නිසා තමයි අද ශ්‍රේෂ්ඨාධිකරණය කියන දෙයටත් ඇහුම්කන් දෙන්නේ නැත්තත් පත් වෙලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි විශේෂයෙන්ම දැන් මේ කතා කරපු හැම දෙයක්ම ගත්තාම කතානායකතුමාගේ වගකීම ඉෂ්ට කරනවා වෙනුවට ජනාධිපතිතුමා වෙන්න පුළුවන් එහෙම නැත්නම් මේ ආණ්ඩුවේ පොහොට්ටුවේ ආණ්ඩුවේ කියන කණ්ඩායමේ වෙන්න පුළුවන්. ඒ සියලු දේ තමයි කරේ. එතනදී දැන් මෙතුමා කිව්වා මීට පෙර කතා කරපු අමාත්‍යවරයා කියනවා මේ කතානායකතුමා සංවර්ධන කමිටුවක ප්‍රාදේශීය කමිටුවක සභාපති වෙලා ඉන්න එක ඒක සාධාරණීකරණය කරනවා. අතීතයේ නෙමෙයි අරගලයකින් කිව්වේ මේ රටේ ජනතාවට අලුත් සේවාවක් ඕන අලුත් වෙනසක් ඕන රට බංකොලොත් කරපු කණ්ඩායමට මේ වෙනස කරන්න බෑ කියන එක මතේ කිව්වේ. ඒ නිසා මේ ඔය උත්තරීතර පුටුවේ වාඩි වෙලා ඒ ජනතාව කියපු එකට වෙනස් කිරීම කරලා පෙන්වන්න දුණා. ගිහිලා සංවර්ධන කමිටුවක සභාපතිට කැටියට වාඩි වෙන්නේ නැහැ මේ වෙලාවේ. මොකද මේ කතානායක පුටුව කියන්නේ මේ රටේ උත්තරීතරම තැනක් පාර්ලිමේන්තුවේ තියෙන. පාර්ලිමේන්තුව විතරක් නෙමෙයි සමස්ත රටේම ගත්තාම ලොකු වෙනසක් කරන්න පුළුවන් තැනක්. හැබැයි ඒ දෙක කරේ නැහැ. තවදුරටත් 225ම එපා වෙන තත්ත්වයටම තල්ලු කරලා පොහොට්ටුවට කඩේ යන වැඩසටහන තමයි ක්‍රියාත්මක වුණේ. ඒ නිසා තමයි මේ අද විශ්වාස බංග යෝජනාවක් ගෙනාවේ. හැබැයි බාණ්ඩ ගිහිල්ලා අහන්න බාණ්ඩ ජනතාවගෙන් එළියට ගිහිල්ලා අහනකොට ජනතාව හැම මොහොතකම කතා කරන්නේ කතානායකතුමා ඉඩ දෙන්නේ නැහැ නේද? කතානායකතුමා හරියට කරන්නේ නැහැ නේද? පාර්ලිමේන්තුව කියන කතාව තමයි එළිය කතා කරන්නේ. ඒ නිසා විශ්වාස බංගයේ සිද්ධ වෙලා තියෙන්නේ ජනතාව ගාව. අපි මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු විතරක් නෙමෙයි එළියේ ජනතාව සම්පූර්ණයෙන් කියන විශ්වාසයක් නැහැ කියන එක. මොකද මෙතුමා යන ක්‍රියාවලිය සම්බන්ධව ගත්තාම ජනතාව සැහැමකටපත් වෙන්නේ නැහැ. ඒ නිසා අපි කියන්නේ මේ උත්තරීතර පාර්ලිමේන්තුව ලෝකේ අනිත් පාර්ලිමේන්තු හා සසඳලා ගත්තාම සම්බන්ධීකරණය කරපුවාම අපිට ලොකු වැඩ කොටසක් ජාත්‍යන්තරයේ අනිකුත් පාර්ලිමේන්තුත් එක්ක බෙදා හදාගෙන කරන්න පුළුවන් දේවල් තියෙනවා. අපේ සමහර ඇත්තටම කොමිටි. ඒ කොමිටි වලින් ගොඩාක් දේවල් අපිට කරන්න පුළුවන්. විශේෂයෙන් අපේ ඉතිහාසය ගැන රිසර්ච් එකත් එක්ක සම්බන්ධීකරණය කරලා අපේ ඉතිහාසය ගැන අලුතෙන් අපිට කරන්න පුළුවන් නිර්මාණ ගැන ඒ වගේම මන්ත්‍රීවරුන්ග යෝජනා සම්බන්ධව තරුණයන්ග යෝජනා සම්බන්ධව මේ සියල්ල සම්බන්ධීකරණය කරන වැඩසටහනක් ඔය පුටුවේ ඉඳගෙන විශාල වශයෙන්ම අනිත් සියලු දේම එකතු කරගෙන මේ වැඩේ කරන්න තිබුණා. අපි ඒ අගය කිරීමයි ගන්න. එහෙම කරා නම් අපි සියලු දෙනාටම අද ප්‍රශ්නයක් නැහැ. විශ්වාස බංගිකුත් නැහැ, කිසිම දෙයක් නැහැ. මොකද මේ කතානායකතුමා එයාගේ රාජකාරිය හැටියට පාර්ලිමේන්තුවේ ඉතාමත්ම හොඳ වැඩ කොටසක් කරලා තියෙනවා. අතීත පාර්ලිමේන්තුව වගේ නෙමෙයි. මේකේ මෝඩ විදියට හැසිරෙන කණ්ඩායම් නැහැ. මෙයාගේ දැනුම වෙනම වැඩි කරන්න තුන. මොකද සමහර අයගේ ඇත්තටම දැනුම නැති නිසා තමයි බොහෝ වෙලාවට කෑ ගහන්නේ. මොකද හිස් කියන්න දෙයක් නැහැ. තමුන් ගාව කරුණ නැහැ, යෝජනා නැහැ, අලුත් නිර්මාණ නැහැ. රට වෙනුවෙන් අලුත් දෙයක් කරන්න නැහැ. එතකොට බොහෝ වෙලාවට මෝඩ විදියට කෑ ගහනවා ඉන්නවා. හැබැයි ඒ අයව ඇත්තටම දැනුවත් කරන වැඩසටහන ක්‍රියාත්මක කරන්න උන කතා නැහැ. මම මේක පුන පුනා කියන්නේ දැනටත් වර්තමානයේ එළියේ පාර්ලිමේන්තුව ගැන කතා කරන්නේ වැරදි අවබෝධයකින් ජනතාව. මේකේ හොඳ යෝජනා ඕන තරම් එනවා. මාධ්‍ය බොහෝ වෙලාවට මේ හොඳ යෝජනා වෙනුවට කඩප්පුලි කතාවක් කිව්වොත් ඒ කතාව මාධ්‍ය යන වැඩපිළිවෙළ තමයි බොහෝ වෙලාවට ක්‍රියාත්මක වුණේ. ඒ නිසා මේ සම්බන්ධව ගත්තාම අපිට විශේෂයෙන්ම අපිට එතුමත් එක්ක පෞද්ගලික වෛරයක් නැහැ. එතුමත් එක්ක පෞද්ගලික වෛරයක් නැහැ. හැබැයි එතුමාගේ ක්‍රමවේද මේ රටේ අලුතෙන් මේ සමාජයේ ඉල්ලන ක්‍රමවේදයට එතුමා හරියට සැලසුනේ නැහැ. ඒ නිසා පැහැදිලිව මතක් කරන්න ඕන මේ විශේෂයෙන්ම අපේ කමිටු ටික අරගෙන බලපුවාම අපි කෝප් එකයි අරගෙන බලපුවාම විශේෂයෙන්ම මුදල් කමිටු අරගෙන බලපුවාම මේ කමිටු වල සභාපතිතුරු පත් කරන්න යද්දි විතරක් පක්ෂග්‍රාහී විදියට වැඩ කටයුතු කිරීම තම බරපතල චෝදනාවක්. ඒක නිකම් චෝදනාවක් නෙමෙයි. ඒතකොට ඇත්තටම ඊළඟට ගත්ත අනිත් කරුණු කාරණා සියල්ල මේකට පොදි බැඳගෙන එකින් අරගෙන බලන්න. මේ සම්බන්ධව මේ පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වීම සම්බන්ධව යම් විදියක සමීක්ෂණයක් කරලා ඇතුළත යම්සි වාර්තාවක් සකස් කරන්න කියන බාන. ඒ වාර්තාවේ මොකක්ද එළියට පිළිඹු වෙන කාරණාව කියන එන තොරතුරු ටික හරියට අරගෙන බලන්න. ඒතකොට අපි මෙතන මතක තබා ගන්න එදා අතීතයේ පාර්ලිමේන්තුව වල එක එක දේවල් සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි වර්තමානයේ අපේ ජනතාව බලාපොරොත්තු වෙනවා ලෝකෙත් එක්ක සසඳමින් මෙරට ඉස්සරහට යන්න ඕන කියලා. අද සමස්යක් හැටියට මෙරට බංකලොත් කරපු මෙරට විනාශ කරපු කණ්ඩායම එහා පැත්තේ ආණ්ඩු පක්ෂයේ ඉඳගෙන තවදුරටත් ඒ අය යෝජනා කරන යෝජනාවලිය අල්ති කරගෙන බලන්න කොහොමද යෝජනාවල් කරන්න කියලා. මම කියන්නේ මේ ගැන හරියට නිවරදිව සසඳලා හොයලා බලලා තමයි තීන්දුව දෙන්නේ අරගන්න තියෙන්නේ. ඒතර කතානායකවරයාට කරන්න තිබුණේ අද මේ රටේ
paksa wenda pulang, vipaksa wenda pulang, andi wenda pulang, amituru wenda pulang, mantiru wenda pulang. මේ සියලු දෙනා ඒකරාශී කරගත්ත සිවිල් සංවිධානත් ඒකරාශී කරගත්ත තරුණ තරුණියත් ඒකරාශී කරගත්ත අලුත් වැඩපිළිවෙලක් රටට යෝජනා කරන්න මේ උත්තරීතර පාර්ලිමේන්තු තුලින්ම කරන්න තිබුණා. හැබැයි මේකෙදි කියයි අපිට අරෙව්වා කරන්න බෑ අරෙව්වා මේවා කරන්න බෑ. ඒවා පුහු කතා. ඒවා නිකම්ම නිකන් කතා මේ රටේ. මොකද බොහෝ වෙලාවට තමුන්ගේ වගකීමෙන් බැහැර වෙන්න බොහෝ දෙනා ඒ විදිහට කතා කරනවා. ඒ නිසා මතක තබා ගන්න මේකේ කළ යුතු දේ තමයි මේ රට නැවත අපිට හදන්න ඕනේ මේ රට නැවත හදන්න නම් ඔය කතානායක පුටුව මේ උත්තරීතර පාර්ලිමේන්තුව මේ 225 ඉන්නේ මේ රටේ සමස්ත ජනතාවම නියෝජනය කරමින් තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙතන ඇවිල්ලා වාඩි වෙලා ඉන්නේ එතකොට මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ටිකයි කතානායකතුමත් කියන්නේ 225 ඇතුළේ ඉන්න කෙනෙක් එතකොට මේ සියලු දෙනාට වගකීමක් තියෙනවා රට අලුතෙන් හදන්න නැවත නැවත මං කියන්නේ මේ කතානායකතුමාගේ විශ්වාසය කඩ කර ගැනීම දිගින් දිගටම පොහොට්ටුවේ කාර්යාලයක් හැටියට මේ පාර්ලිමේන්තුව පත් කිරීම නිසා තමයි අපි මේ විශ්වාස භංග යෝජනාව ගෙනාවේ වෙන කාරණාවක් නිසා නෙමෙයි ඒ නිසා අපි ඉල්ලනවා කතානායකතුමාට කරුණා කරලා තමුන්නාසල සියලු දෙනාම පොහොට්ටුවේ අයත් එකතු වෙලා එළියේ ජනතාවගෙන් ගිහිල්ලා විශ්වාසය ගැන අහන්න එළියේ ජනතාව තමයි අපිව නියෝජනය කරන කණ්ඩායම ඒගොල්ලන්ට තමයි අපිව අයිති අන්න ඒගොල්ලන්ගෙන් අහන්න වැරදිද නිවැරදිද කියලා මොකද දවස ගානේ මාධ්‍ය හරහා මේ පාර්ලිමේන්තුවේ සිද්ධ වෙන කරුණු කාරණා සම්බන්ධව විමසිල්ලෙන් ඉන්න කණ්ඩායමක් ඉන්නවට ජනතාව හැටියට ආ මිනිත්තු දෙකක් කාලයක් තියෙනවා ඒ නිසා ඒ ජනතාව සම්පූර්ණයෙන්ම තීන්දුව කරලා තියෙනවා කතානායකතුමත් වැරදි මේ ආණ්ඩුවේ කණ්ඩායමත් වැරදි කියලා ඒ වගේම පැහැදිලිව කියන්න අවසාන වශයෙන් මේ සිද්ධියේදී මතක තබා ගන්න මේ සිද්ධියේදී අරගලෙන් පස්සේ පොහොට්ටුවේ කණ්ඩායම මේ රටේ සමස්ත ජනතාවම එලෝල අයින් කරලා ඉවරයි කියන එක මතක තබා ගන්න. ඒ නිසා ඔබතුමාලා කරන හැම වැඩක්ම පරිස්සමෙන් කරන්න මතක තබා ගන්න හේතුව තමයි ඊළඟට මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙනස මේ උත්තරීතර පාර්ලිමේන්තුව තුලින් සිද්ධු වෙන්නේ නැතිනම් මේ එක්කෙනෙකුටවත් පාරට බෑලා ඉස්සරහට යන්න බැරුව යනවා. ඔය කෙරුම්කාරකම් කරන්න බැරුව යන ජනතාව අතර ඒ නිසා අපි පැහැදිලිව ප්‍රකාශ කරනවා මේ විශ්වාස භංගය ගෙනාවේ සමස්ත ජනතාවගේම විශ්වාස භංගයක් හැටියට මිසක් මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු කීප දෙනෙක් විශ්වාස භංගයක් හැටියට නෙවෙයි මේක සමස්තයක් හැටියට රටේ සමස්ත ජනතාවම කියනවා මේ රටේ කතානායකතුමා ප්‍රමුඛ පොහොට්ටුවේ ආණ්ඩුව ඉතාමත්ම වැරදි විදියට තවදුරටත් මේ රට පාලනය කරමින් වැඩසටහන් ක්‍රියාත්මක කරනවා ඒක නිවැරදි කියන කතාව තමයි කියන්නේ ඒ නිසා ඒක නිවැරදි කරගත යුතුමයි කතානායකතුමා මෙතෙන්ට ඇවිල්ලා ප්‍රකාශ කරන්න ඕන තමුන් මෙච්චර කල් කරපු රාජකාරිය තුලදී මේ පාර්ලිමේන්තුව තුලත් මේ සභාගර්භයෙන් පිටතත් මේ කළ යුතු අනිකුත් කරුණු කාරණා සියල්ලම නිවැරදි කරාද නැද්ද කියන එක එතුමා යම් කිසි සමාලෝචනයක් ගෙනලා මේ පාර්ලිමේන්තුව තුල ඉදිරිපත් කර යුතුයි කියන තමයි යෝජනාව මම අවසාන වශයෙන් කරන්නේ බොහොම ස්තුති අවස්ථාව ලබා දෙන්න. ස්තුතිගරු මන්ත්‍රීතුමා The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය